අපි ඊයේ හවස ඉතාමත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් පැවැත්තුවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග. එතන අපි සාකච්ඡා කළේ මේ රටේ පාසල් දිගින් දිගටම වසා දමලා තියන්න පුළුවන් කමක් නැහැ. ඒ පිළිබඳ පියවරෙන් පියවර ප්‍රායෝගික ලෙස සැලැස්මක් හැදිය යුතුයි කියලා පාසල් විවෘත කිරීම සඳහා. අපේ රටේ තිබෙනවා ළමයින් 50කට අඩුව ඉන්න පාසල් 1439. පාසල් 1439 එක ළමයි ඉන්නේ පාසලකට 50කට අඩුවෙන්. ළමයි 51යි 100යි අතර ඉන්න පාසල් තියෙනවා 1523ක්. ඒ කියන්නේ පාසලකට ළමයි 100කට අඩුවෙන් ඉන්න පාසල් අපේ රටේ තිබෙනවා 2962ක්. සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10165ක් පමණ. ඒකෙන් 3000කට ආසන්න පාසල් සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ 100කට. එම නිසා මේ පාසල් ප්‍රථම පියවරක් හැටියට විවෘත කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් කාලෝචිතයි කියන තීරණයට අපි එළඹුණා ඊයේ අතිගරු ජනාධිපති සමග පැවතු සාකච්ඡාවේදී. ඒ නිසා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව මේ මාසයේ ජූලි මාසය තුළ ඒ පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ දරනවා. හැබැයි එසේ කිරීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි ගුරුවරුන්ට එන්නත් ලබා දීම. අපේ රටේ සිටිනවා ගුරුවරුන් 240,000ක්. ඊයේ අතිගරු ජනාධිපතිතුමා අනුමත කළා ගුරුවරුන්ට එන සතියේම මේ එන්නත් ලබා දෙන්නේ කියලා. ඒතර මේ වැඩපිළිවෙල අවසන් කිරීම තුළින් ඒ ගුරුවරුන්ට ධෛර්යයක් ලැබෙනවා මේ වැඩ කරගෙන යන්න. ඒ වගේම දෙමෝපියන්ට ශක්තියක් ලැබෙනවා හිතේ බයක් නැතිව තමන්ගේ දරුවන් ඒ පාසල් වලට එවීමට. ඒතර මේ වගේම ක්ෂණික පියවරක් හැටියට අපි තව තීරණයක් ගත්තා අන්තර්ජාල පහසුකම් නැති පළාත්වල දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රට පුරාම මධ්‍යස්ථාන 2000ක් පමණ විවෘත කිරීමට. මේවා සඳහා අපි පාවිච්චි කරනවා මහින්දෝදය විද්‍යාගාර, ඒ වගේම පාසල්, පන්සල්, ප්‍රජාශාලාවල් වැනි දේවල්. දැන් මේවා කොහෙද හදන්නේ? ඒ ස්ථාන පිළිබඳ තීරණ ගැනීම අපි බාර කළා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට, විදුහල්පතිවරුන්ට හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරු හා සමාජිකවරුන්ට. ඒතර දේශපාලන අධිකාරී, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සියලු දෙනාම එක්කාසු වෙලා තමයි මේ උචිත ස්ථාන හඳුනාගත්තේ. දැන් මේ වැඩපිළිවෙල සම්පූර්ණ කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එන සඳුදා, ඒ කියන්නේ ජූලි 5වනදා මේක ආරම්භ කිරීමට. දැනටම හඳුනාගෙන තියෙනවා මේ විදිය මධ්‍යස්ථාන 2096ක්. බස්නාහිර පළාතේ 264ක් තිබෙනවා. හැබැයි ඊට වඩා සමහර පළාත්වල අන්තර්ජාල පහසුකම් පිළිබඳ ඊට වඩා දුෂ්කරතා තියෙනවා. උදාහරණ වශයෙන් මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 442ක්, උතුරු මැද පළාතේ මධ්‍යස්ථාන 345ක්. ඒතර මේ වැඩපිළිවෙල විවෘත කිරීම තුළින් ඒ මධ්‍යස්ථානයකට ළමයි 20ක් 25ක් ඇවිල්ලා ඒ උපකරණ අපි ලබා දෙනවා. ඒතර මේ වැඩපිළිවෙල ඉතාමත් ඉක්මනින් දියත් කිරීම කරලා මේ අසීරු තත්වය තුළ අපේ සිසු දූ දරුවන්ට සෑහෙන සහනයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. සුසිල් ප්‍රේමජාන්ත එමතුමා හා මම අපි ගිහිල්ලා එන සතිය තුළ මේවා පරීක්ෂා කරලා බලනවා මොනවද අඩුපාඩු, ඒ සම්බන්ධයෙන් තව අපි ගත යුතු පියවර මොනවද කියලා. මේ වැඩපිළිවෙල හරහා මම හිතනවා ප්‍රායෝගික විසඳුමක් දැනට දියත් කරන්න.